දරුවද? දුවයි පුතාලා දෙන්න. හ්ම්? දුවයි පුතාලා දෙන්න. මේ දුව. පොදු? මෙයා. මේ දුව. මේ පුතා මේ පුතා. මේ දෙවෙනි එක්කෙනා අර අන්තිම. මට තුන් ඉස්ලාම් බුණා. යාලුවා මම දෙන්නේ. කොච්චරද මාස දාපිය? මාසයයි දවස් 8යි. නම් කියලා තියෙන්නේ? ඔව්. එයාගේ නම මොකද? එයා සෙනුල්ලේ වෙත්නිදි. ජයරත්න. මෙයා. එයා රිතුමි ඉනාරා ජයරත්න. අර එයා සෝනිදු වින්දිර ජයරත්න. අදවාසෙන් ගත්තේ සති 33 ගත්තේ. හ්ම්. දැන් දෙයෙන් පිටරි. ඔව් සති මාසකට දෙපාරක් ක්ලිනික් කරන් යන්න ඕනි කොරෝනාරි. අම වඩිනවද? අනේ අනේ කිරිල්ල නැහැ. ඒ තුන්දෙනාම කිරි පෑම් පෑට් වගේ අදලා දෙන්න ඕනි නෑ. කිරි මොනවද අප්පුවන් ડોක්ටර්ස් මම කියලා දෙන්නේ. ටීනෑන් කියලා සර් පිටි එකක් තියෙනවා මේ. මොන ටීනෑන් 1150 දැන් ඔය ඊයේ කඩු පිටින්නේ. 1150 ඊයේ කැඩුවේ ටින්නේ දැන් අද දවසේ මේ ටින්නේ කොච්චර කාලයක් දවස් කීයද දැන් දවස් දෙකයි වුණා මේ ටින්නේට දවස් දෙකයි 1150 1150 ඒ කියන්නේ මෙයාලට පැයට තුන් පාරක් ඒ මොකද නැති නැද්ද මදි නරණ මදි ඒක ડોක්ටර්ස්ලා තීරණය කළා දින්නේ මේක දෙන්නේ කියලා ඉතින් දවස් ඉඳන්ම දින්නේ දවසට එක දවසක් ටින් එකක් ඕනේ ඔව් දැන් ඊයේ හවස කැඩුවේ ටින්නේ මේ ඉවර අද දවස් දෙකට කරා මාස කීයක් දැන් මොනවද කරන්නේ නැහැ. ආ නේ. ආ ආ. ඒකට මේ කොච්චර මේ කියන්නේ මට කියන්නකෝ දැන් මාසෙ දරුව ડોක්ටර්ස්ලා කියලා තියෙනවා මේ කියන්නේ දිගටම මම පිට දෙන්න කියලා මාස කීයක් දැන් ලබු කීයක් දෙන්න. දැනට තාම නැති කියන්නේ මේ ක්ලිනික් යන යන ගාන තමයි කියන්නේ. පැය තුනකට සැරයක් දෙන්න කිව්වා ඉස්සෙල්ලාම සති දෙකේ. දැන් කිව්වා පැය දෙකකට සැරයක් දෙන්න කියලා වැඩි කරන්න කියලා. මේ අර ගන්න ඉස්සෙල්ලා මදි නිසා. මේගොල්ල දැන් පැය දෙකක්වත් ඉන්නේ නැහැ. දැන් පැය දෙකක් නැහැ ඊට දීලා. දැන් ආයේ බඩගිනි වෙලා යනවා නේද? ඔයාලා මොනවද කරන්නේ? ඒක කියව. මම මොකක් කරන්නේ? ඒක තියෙනවා නේ අම්මලාගේ ඉදිරියෙන් තමයි ඉතින් වැඩිපුර කන්න පොන්න වෙනවා ඔක්කොම අම්මලාගේ. මෙයාල ක්ලිනික් එක යන්නේ මේ වෑන් එක ෆයර් කරන් යන්නේ. ඉතින් 5000කට පොළොන් නරවල. පොළොන් නරවට යන්න ඕන ක්ලිනික්. ඔව්. හයර් එක 4000 ඉතින් එක යන්න තෝනි තව කවුරු හරි අම්මයි මයි තමයි ඉන්නේ වෙන කවුරුත් නෑ බලා ගන්න. බලාපොරොත්තු ප්‍රධාන වශයෙන්ම මොනවද ප්‍රධාන වශයෙන්ම මේ දරුවෝ තුන්දෙනාගේ වේදන් තමයි කොටස ඉන්න තැනකුත් නෑ ඒක තමයි කොටම දැන් ඔගේ දර අම්මලාට උදව් කරන්න විදියකුත් නෑ මේ මල්ලිලා දෙන්නේ නංගිතා වින්න බැඳලා නැතුව ගෙදර අම්මලා තිති දොවිතේනේ කරන්නේ මල්ලි තමයි ඔය මේවා කරලා වගේ ටික හදාගෙන තියෙන්නේ මේගොල්ලොන්ට තමයි ඉතින් වේදන් අපිට යන්නේ ඉන්නේ වේදන් ඉන්න දරක් නෑ දැන් මේ වියදම් වල ඇටියට කියන මේ ගෙදර කදා ගන්න කියන එක තීනකොගේ
දැන් ඇඳුම්ම නෑ මේ තුන් දෙනාට රෑ එළිවෙනකොට ලොකු වේසමක් ඉවරයි ඇඳු. ඔය අපි මම දෙන්නේ කැදුවා කියන්නේ මා ගේමක් ගන්න මාත් දෙන්නේ. ඔව් බලන්න කොහෙන් රෑට එහෙම එළිවෙනකන් ඇඳලා ඉන්නේ. අපි ඉල්ලීමක් කරමු ඉතින් අපි අද දවසේ මේ 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 නිවසට ආව මේ ඇඩ්‍රස් එක මට කියන්න. අංක 265 සම්මල් ගාන 27 ඉතින් දරුව හොඳනේ. ලැබිලා ඉතින් අපි අද දවසේ යමු නම කියන්නට. මගේ එන්ජී සීතා කුමාරි. සීතා කුමාරි මම මාර්කට් එකට. ඉතින් මේ පුළුවන් නම් මේ අම්මගේ එකම ඉල්ලීම තමයි මේ දරුවන්ට කිරි දෙන්න විදියක් නෑ නෑ. ප්‍රීනෑන්. ප්‍රීනෑන් මේ පිටි එක තමයි වෛද්‍යවරු නිර්දේශ කළ තියෙන්නේ. ඉතින් මේකේ එකකින් එකක් දවස් එකමාරයි. ඉතින් තව ලොකු වෙන තමාරක් වැඩි වෙන්න එකක් නැතිවි. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් වෙලස TV YouTube නාලිකාව බලන ඔබට දරුවන් සිටින දරුවන් නොමැති සියලු ආදරණීය පිතෘතුමෙක්ට හිතව තියන්න පුළුවන් නම් දරුවෝ තුන් දෙනෙක්ගේ කුසගින්න නිවන්නට ඔබට හැකියාව දෙන්න තියෙනවා නම් පුළුවන් කලක් කියලා නම් අපට කතා කරන්න. මේ පිටි මාසයකට පිටි 25ක් විතර මේ වෙනකොට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් නම් මේකට දායකත්ව ලබා දෙන්න අපි සූදානම් සම්බන්ධීකරණය කරන්නට. මේ පිටි පැකට් එකක් ටින් එකක් ගන්න බැලුව තමයි මේ අම්මා අපට කතා කරන්නේ වෙලස් TV YouTube නාලිකාවට. ඉතින් දරුවෝ තුන් දෙනෙක් හදා ගන්නට ඇයට ශක්තියක් වන්න පුළුවන් නම් ඔබට මම දැන් ලොකු වෙනවා. ඒ නිසා අද දවසේ අපි ආවේ දෙහිඅත්ත කණ්ඩිය සමනල තන්න ගම්මානේ. දවස් 8යි. ඉතින් ඇතිදැටි කරන්නට අවශ්‍ය පෝෂණය දෙන්නට මේ මවට හැකියාවක් නැති නිසා තමයි අද දවසේ අපි ඉල්ලීමක් කරන්නේ. ඔබට පුළුවන් නම් ඒ දායකත්ව ලබා දෙන්න කියලා. ඉතින් අද උදෑසන මාව මේ දරපට තුන් දෙනා බලලා යන්නට. ඉතින් අපේ ගානේ ගිනුම් තුනක් ඕපන් කරලා දෙන්න. අනාගත ජීවිත කරන්නට ලංකා බැංකුවත් එක්ක අත්වල බැඳගෙන අපේ රන් කැටළු ගිනුම් තුනක් රක්ෂණා වර්ණයත් එක්ක දෙමෝපියන්ට හම්බ වෙනවා. ඒකට අපි සූදානම් ලංකා බැංකුවේ කළමනාකරුතුමා සම්බන්ධ කරගෙන ඔබට ගිනුම් ඕපන් කරන්න නේද? ලබා දෙන්නට ඒ කටයුත්ත කරලා දෙන්න. ඉතින් අපි ඔබෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් නම් මෙන්නේ තින තැනකුත් නැහැ කියලා තමයි මම කියන්නේ. අපි ඉල්ලීමක් කරමු. කවුරු හෝ බලන් ඉන්න අපේ ආදරණීය හිතවතුන් අපට උදව් කරනවා. අම්මට සමහරක් අයට දරුවෝ ලැබෙලා නැහැ. ඒ අය දුකසේ ගත කරනවා. සමහරක් අයට ලැබෙනකොට එක්කෙනා නෙමෙයි දෙන්න නෙමෙයි තුන් දෙනා නෙමෙයි හතර දෙනා පවා ලැබිලා තියෙනවා. ඉතින් එතකොට අම්මට මොකද හිතෙන්නේ අද මොනවාද අපෙන් ඉල්ලන්නේ? වංකෝ ඇත්තටම ඉල්ලන්නේ ඇත්තටම දැන් බබාලා නැති අය ඇත්තටම මේ දුක හිතෙනවා එහෙම ඉන්නා ඒක මේ මට බැඳලා අවුරුද්දකින් මේ බබාලා තුන් දෙනාම හම්බවෙන්නේ. ඉතින් මේ ඒ තුන් දෙනා කොහොම හරි හදා ගන්න ඕනේ. ඉතින් මොන දුකක් ඉඳලා හරි හදා ගන්න ඕනේ බබාලා තුන් දෙනා. හදාගෙන ඉතින් මේ කොහේදී අනාගතේ චුට්ටක් බලා ගන්න ඕනේ. මහත්තයාගේ ජොබ් එකෙන් ඔක්කොම කරන් බැද ඉන්න තැනකුත් නෑනේ. අම්මලා රොදව කරන්නත් අමාරුයි. ඒගොල්ලොත් ඉතින් තව ඉන්නනි තුන් දෙනෙක් බලා ගන්න. අම්මත් ගොළුතැන් කරන්නේ. උඹලා කරලා ඉතින් අමාරුයි ජීවත් වෙන්නේ. මේ තුන් දෙනාට දැන් කිරි පිටි වලටත් යනවා. දැන් අපිට ඉන්න තැනකුත් මෙයාලා ලොකු වෙනකොට තවත් වේදන් වැඩි වෙන්නේ. ඉතින් ඉන්න තැනකුයි මේ තුන් දෙනා හදා ගන්න කොහොම හරි උදව් කරන්න කියලා තමයි කියන්නේ. ජීවිතේ හිතුවේ නැත්නම් දරුවෝ දරුව පෙටියේ කම්බිනේ ඉන්නකොට තුන් දෙනෙක් හම්බෙයි කියලා ජීවිතේ කියලා. ඇත්තම හිතන්නේ. මොනවද ප්‍රාර්ථනාව තුන ජීවිතේ දරුව පෙටියේ කම්බිනේකට මොනවද හිතන්නේ? ඇත්තම හිතුවේ ගොඩාක් හොඳ ගුණ යහපත් හොඳ පින්වන්ත වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා තමයි ගොඩක් ප්‍රාර්ථනා කරේ. සමහර වෙලාවට නම් හිතනවා නේ දෙන්නෙක්වත් හිටියනම් එකපාරින් දැන් මගේ වයසත් එක්ක බබාලා දෙන්නෙක්වත් හිටියනම් එකපාරින් හොඳයි එහෙම කියලා ඇත්තටම හිතනවා ආර අනන්තයි. මහත්තයරත් එහෙම හිතලා තියෙනවා. මහත්තය කියලා කියන වෙලාවකට එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙකුත් නෙවෙයි තුන් දෙනෙක්වත් ඉන්නේ ඉඳන්නේ කියලා. මේ තුන් දෙනා ඉන්නවා කියලා ස්කෑන් එකෙන් ඇවිල්ලා මාස තුනෙන් කියන්න කලින් මහත්තය කලින් කිව්වා බබාලා තුන් දෙනෙක් වන්න අපිට ඉඳියේ කියලා. ඇත්තටම ඒක මේ එයා කියන දේවල් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා. ඊට පස්සේ දැන් අපේ අයියලා තියෙන එක බබයි අම්මලා කිව්වා ඒ දෙන්නෙක්වත් හිටියොත් දෙමු එක්කෙනෙක් අයියලාට හදාගන්න කියලා විහිළුවට වගේත් කියනවා.
ඉතින් මං කිව්ව තුන් දෙනෙක් හිටියොත් නම් එක්කෙනෙක් දෙන්නක කියලා මම වීලුවට කියන වෙලාවෙ දෙන්නේ නැහැ අපෝ දෙන්නේ අදිසිය හතර පහ කම්බුණා නේ ඒ දෙන්නේ ඉතින් දෙන්නේ කොහොමද දුක් විඳලානේ අදාගත්තේ අම්මට දරු සම්පත විතරක් වෙන සම්පතක් තියෙනවද වෙන සම්පතක් නැහැ පළමු දරු සම්පත ඔව් පළමු දරු සම්පතේම තුන් දෙනෙක් හරි වාසනාවන්තයි ඔව් දුවයි පුතාලා දෙන්න ඒ හින්දා ගොඩක් මම හිතන්නේ මන්නම් ගොඩක් වාසනාවන්තයි කියලා සමහර අය දුවලම තුන් දෙනෙක් පුතාලම තුන් දෙනෙකුත් හම් වෙනා ඉන්නවනේ ඉතින් දුවයි පුතාලා දෙන්නයි ආගම දහම අනුව කොහොමද ජීවිතේ හැඩගස්සුනේ කියලා කියන්නත් මට ජීවිතේ අම්මා ඇත්තටම මම උදේ හවස පුතුන් අඳිනවා ඇත්තටම පන්සල් යනවා ඉතින් ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලාවෙම හැමෝම සතුටින් ඉන්න කියලා දෙමාපිය සහෝදරයෝ ඥාති හැම කෙනෙක්ම හොඳට නිදුක් නිරෝගී වෙන්න කියලා තමයි කිසිම කෙනෙකුට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලා තමයි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ මට හිතෙන්නේ ඒ හින්දා මේ මට එහෙම දුකක් කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා මට බලන්න කසාද බැන්දේ අම්මගේ ආශිර්වාදේ තාත්තගේ ආශිර්වාදේ එක්කද ඔව් ඒ හැමෝගේම ආශිර්වාදේ තමයි කසාද බැන්දේ අම්මට පිටු පෑවේ නැහැ නෑ තාත්තට පිටු පෑවේ නැහැ පිටු පෑවේ නැහැ ඒගොල්ලෝගේ කැමැත්ත තමයි මාත් කැමති වෙලා කසාද බැන්දේ එහෙනම් මම හිතන ආයේ වරදින එකක් නැති වෙයි කියලා හිතෙනවා මට හිතෙන දරුපෙට තුන් දෙනෙක් වාසනාවන්ත වෙයි දුක් විඳින්න නැති වෙයි කියලා මට වෙලාවකට හිතෙනවා ඉතින් හිතන ඒ දේවල් සමහර වෙලාවට ගොඩක් වෙලාවට හරියන වෙලාවලුත් තියෙනවා මන්න හිත හැම වෙලෙම හිතන්නේ ඉතින් දුකක් කරදරයක් කිසිම කෙනෙකුට සිද්ධ වෙන්න එපා කියලා. උදේ හවස පහන තියෙනවා. ඔව් උදේ හවස පුතුන් ඇඳලා ප්‍රාර්ථනා කරන්නේ දෙවියන් කියන්නේ මේ හොඳට කිසිම දුකක් කරදරයක් නැතුව හැමෝටම ඉන්න පුළුවන් වෙන්න කියලා තමයි. හරි ඔන්න අපි අද දවසේ මේ සමන්ල තන ගම්මානට තවත් ආවේ මිනිස්සුට ඇවිල්ලා මේ දරුපෙට තුන් දෙනාත් බැහැ දැකලා යන්නට. ඉතින් කතා කරලා යනකොට ඉතින් අපි වෙලස ටීවී පුටාලිකාව වශයෙන් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා අද දවසේ පුළුවන් නම් මේ දරු පැටව තුන් දෙනා හදා ගන්නට මේ දරු පැටව තුන් දෙනාගේ කුස ගින්න නිවන්නට ඔබට දායකත්ව ලබා දෙන්න පුළුවන් නම් අපි සූදානම් සම්බන්ධීකරණය කළා මේ දරු පැටව ලොකු වෙනකම් එක බලා ගන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න මේ අම්මගේ එකම ඉල්ලීම ඒක පළමු දරු ප්‍රසූතියෙන්ම යනු දරුවේ පිරිමි ළමයි දෙදෙනෙක් හම්බ වෙලා තිනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා අද දවසේ මේ දරුවට උදේනා නිරෝගීව හොඳට හදා වඩා ගන්නට ශක්තිය දාගන්න ලැබේවා කියලා මට. ඒ වගේම මේ දරුවට උදේන කවදාකවත් උදේනා අනාගතයේදී හොඳ ආරක්ෂිතව හොඳ තැනක රැකවන්නේ ලැබිලා ඒ වගේම පාසල් යවල හොඳ තැනකට ලංකාවේ හොඳ තැනකට ඉන්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට පුළුවන් ඉදිරියට වෙලස් ටීවී ටුනාලිකා මෙවැනි දේවල් කරනවා නිරන්තරයෙන් අපි වාගෙන යන්නේ තිය වගේ දේවල්. අපි අනාගත දරුවට අපි ආරස්සා කරගන්නට ඕන. ඒ නිසා තමයි මේ කතාව ඔබට කියන්නට අපි අද දවසේ ආවේ. ඉතින් අද උදෑසන වාගේ මේ ඉස්සෙල්ලා මෙහෙම ඇවිල්ලා කතා කරලා තිනවා. කවුරුහරි ගමේ ඇරෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ පවුලේ ඇරෙන්නේ පිටස්තර කෙනෙක් මෙහෙම ඇවිල්ලා කතා කරලා තියෙනවා නෑ කවුරුත් නෑ ඇවිල්ලා එහෙම කතා කරලා උදව්වක් කරන්නත් එහෙම කවුරුත් නෑ හැමෝම ඉතින් මේ බලන්න ආවද බබාලා තුන් දෙනෙක් කිව්වට පස්සේ සමහර අය තරහායක් තියෙනවා ඇත්තටම කියන්නේ බෑ බබාලා නැති අය සමහර නෑ ඒගොල්ලෝ අපි කිව්වේ නෑ ඉතින් බබාලා තුන් දෙනෙක් කියලා දැනගත්තට එහෙම කියන්න බෑ ඉතින් ඒක ගොඩක් අර ටිකක් මිනිස්සු ඊසියක් කරනවා එහෙම දේවලුත් කරනවානේ මම දෙන්නේ ගේ දෙන්නම වඩාගෙන තිනෝනේ මට හරි ආසයි තුන් දෙනාම වඩා ගන්න කැමතිද දෙන්න ඉතින් මම කැමති ආරම්භ යන්න ආරම්භ යන්න දෙන්න මට තුන් දෙනාම වඩා ගන්න එන්න බලන්න තුන් දෙනාම මට වඩා ගන්න පුළුවන් දේ එක එක කෙනා දුව දෙන්න අයසර දුව දෙන්න මම ගන්න ඕනේ මම දෙන්න බලන්නේ මම දෙන්නේ වඩාගෙන තිනෝ නේද මගේ යත්‍රාව දෙයන්ගේ පිටයි. හරි. අන්න එක්කෙනෙක් කඩාගත්ත දුව. මේ කවුද මේ? තිත්තුනේ නාල. මේ අතර දෙන්නේ කෝදාල. තමයි. හරි මේ කවුද? මේ පුතාසෙනල්ල මෙතනද. මෙත් එක්කෙනා මෙතෙන් තියන්න බලන්න. අත. ආ.
ඔන්න තුන් දෙනාම වඩා ගත්තා. ඔන්න අද දවසේ වෙල්ලස TV YouTube නාලිකාව ප්‍රථම වතාවට දරුවන් තුන් දෙනෙක් වඩා ගන්න ආවේ දෙහිඅත්ත කණ්ඩියට අපපුලාවේ සමන්ලතන්න ගම්මානේ. මටත් මාත් වාසනාවන්ත කරලා තිනවා නේද? හරි අම්මට අම්මගෙන් යන්න. සර්ණයි. මට බබාලට දෙන්න මගේ කිරි අඩුයි ගොඩක් වෙලාවට. ඒඳ බබාලට කිරි දෙන්න මට ඒ කිරි පිටි ගන්න උදව්වක් කරන්න කියලා තමයි මහත්ය ගොඩක් වෙලාවට ඉල්ලන්නේ. මගේ කිරි නැති නිසා තමයි මේ ගොඩක් හඳන්නේ බබාලා. කිරි පිටි ගන්න උදව් කරනවා නම් මේ බබාලා බඩගෙන ඉන්නවානේ ඒක ගොඩක් ලොකු පිනක් වේ මහත්ය. මේ මගේ කිරි නැති නිසා තමයි ගොඩක් වෙලාවට මේ බබාලා හඳන්නේ. කිරි උරන්නේ කිරි නැති නිසා. අපි ඔබෙන් නැවත ඉල්ලීමක් සහ මතක් කිරීමක් කරන්න. වෙල්ලස TV YouTube නාලිකාව මෙවැනි දේවල් රට වටාම අත්වාගෙන ගිහිල්ලා මේ වගේ දරපටවුන්ට ජීවත් වෙන්න මාර්ගයක් අපි හදලා දෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා විදේශගත වෙලා ඉන්න සහෝදර හිතවතුන්ට හැමෝගෙම අපිට පුළුවන් නම් සපෝට් එක ලබා දෙන්න, සහයෝග ලබා දෙන්න. මේ දරුවන්ට ගිණුමක් ඕපන් කරගන්න, ඒ වගේම මේ දරුවන්ට කිරි ටික ලබා දෙන්නට ටින් එකක් 1150යි ටින් එක ගානේ මේ සමහර කරලා දෙන්න හැකියාව ඔබට තිබේවි. ඉතින් සෞභෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මේක උදව් කරන්න එන්න. අපි අපේ අයට උදව් කරමු. මේ වෙල්ලස්සේ මනුස්සකම දැනට තුනක් ගන්න, තවත් තුනකට දෙන්න නැහැ. 5000 තියෙනවා. මේ අමාරුකම මම දන්නවා. මොකක් කන්නේ? හැබැයි මම මේ සල්ලි දෙන්නේ ඉස්සලම කියන්නේ බෑ. මගේ සල්ලි නේ. මම සල්ලි කාර්යපුත් නේ. මම මාධ්‍ය වේදී. රයිට්. මේ සල්ලි මෙහෙම ඇදලා දුන්නට මගේ සල්ලි වගේ ඇදලා දුන්නට මගේ නක් නෙමෙයි. මේ සල්ලි දෙන්නේ විදේශගත වෙලා ඉන්න මාව විශ්වාස කරන කවුරුද හිතවතු. රයිට්. කාගේ හරි කුසගින්නක් නිවන්න සමහර කෙනෙක්වසක් හදන්න එහෙම තමයි සල්ලි දෙන්නේ. රයිට්. ඒක මට මේ තරකට දුන්නා දැක්කට පස්සේ මට කිරි පැකට් එකක් අරන් නොදී යන්න මට බැහැ. රයිට්. මට මතකයි මගේ දරුවටව දෙන්නා මට කිරි පැකට් එකක් ගන්න බැරුව මට මම හිටපු තත්ත්වේ මම දන්නේ. හරි. මට අපේ වයිෆ්ට එතකොට ස්ට්‍රොබෙරි තිබුණේ නැහැ. මොකද කිරි පැකට් එකක් ගන්න බැරුව අපේ පොඩි දුව බඩගින්න හිටිය දවසක. රයිට්. ඉතින් ඒක මට හොඳට මතකයි. රයිට්. ඒ නිසා මේ මට මේ දුක කියන්න ඕනේ නැහැ. මට මේ සල්ලි දෙන්නේ මම වාට ඒ විදේශගතට ඉන්න සෞඛ්‍යතුන්ට ගොඩක් පිං. මොකද මේ දුක දන්න නිසා මගේ පොඩි උගේ බඩ ප්‍රෝග්‍රෑම් වගේ තියෙනවා මම කරන්නේ. ගොඩක් ඉස්සෙල්ලා දැනට ගන්න ඔය දවස් 3කටනේ. බලමු දවස් 3ක් යනකොට. වාට හොඳ ප්‍රතිපදයක් තියි. අනිවාර්යයි. හරි. මම දවස් 3ක බඩ ප්‍රෝග්‍රෑම් යනවා. රයිට්. එතනින් පස්සේ මම විශ්වාස කරනවා වෙලස TV YouTube නාලිකාව බලන ගොඩක් අය අපිට උදව් කරනවා. හරි. මට අනිවාර්යෙන්ම කතා කරයි. ඊට පස්සේ මම මාසෙකට ඔයාලට කිරි ටික අරන් දෙන්න යන්නේ. මේක ඔය දැනට ඉන්නේ අම්මලා ගෙදර නෙමෙයි නැතනක් නෑ. අපි බලමු අපි කවුරු හෝ සම්බන්ධ කරගෙන පුළුවන් වුණොත් ඒ උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මට කරන්න පුළුවන් දේ තමයි මේ පුජාවන් බඩ කට පුළුවන් එක. ඒක මම කොහොම හරි කරන්න. හරි. ඔය ලැබෙන මුදල් වලින් ඒ මිනිස්සුන්ට කියලා ඒ අයට කියලා ඒ කට්ටිය මනුස්සකම දන්න මිනිස්සු ඉන්නේ මත් එක මේ ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්නේ දර්ලන්තය
එකේ කරටවල්ල කුවේට් වල ගොඩක් කටිය ක්ලෝස් සේවිකාව ඉන්න ගොඩාරිය මේ ලංකාවෙන් ගියපු අය. ඉතින් ඕනුත් අපි නාලිකාව බලනවා. ඉතින් ඒ අයත් හරි ආසයි මේ වගේ දේකට උදව් කරන්න. ඒ නිසා ඔවුන්ට කිව්වට පස්සේ මේක දැක්කට පස්සේ අනිවාර්යෙන්ම මට කතා කරා. ඊට පස්සේ මම ඒ සල්ලි එකතු කරගෙන ඇවිල්ලා මාසෙකට කිරිපේකට ආරම්භ දී යනවා. ඒක තමයි නේද? එනවා මේ නම් හොයි.